මදුරු විශේෂය ලංකාවේ දැනටමත් සිටිනවා. එහෙත් සිකා වෛරසය ශ්‍රී ලංකාව තුලින් අද වනතෙක් වාර්තා වී නැහැ. සිකා වෛරසයේ වාහකයා ඊඩ්ස් මදුරුවා පමණයි. සිකා වෛරසය මේ වන විට ඉන්දියාව තුලින් වාර්තා වනවා. සිකා වෛරස් එකත් බෝ වෙන්නේ ඩෙංගු වෛරස් එක බෝ වෙන විදිහට. ඒ කියන්නේ වාහකයා මදුරුවෙක් ඊඩ්ස් ඊජිප්තයින් සහ ඊඩ්ස් ඇල්බෝපික්ටස් කියන ඉතින් ඒ මදුරුව ලංකාවෙත් ඉන්නවා. ඒ නිසා සිකා වෛරස් එක තියෙන රෝගියෙක්ව මේ මදුරුව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙකු දෂ්ට කරොත් මේ වෛරස් එකේ සාමාන්‍ය පුද්ගලෙක්ට වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් අපේ රටේ මේ මදුරුවත් ඉන්නවා. අල්ලපු රටේ රෝගියෙ තියෙන හින්දා චාන්ස් එකක් තියෙනවානේ මේ රෝගියෙ එන්න ලංකාවට. එහෙම ඇවිල්ලා මදුරුව ඒ රෝගියව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙකු දෂ්ට කරොත් සිකා රෝගය ලංකාවෙත් පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. මේ ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන වෛරසයක් උන ඇස් රතු වීම හන්දිපත් වේදනාව හා ශරීරයේ රතුලප ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනවා. ඩෙංගු රෝගයේ මෙන් රක්තපාත තත්ත්වයක් හෝ කම්පන තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. නමුත් මෙය ඩෙංගු රෝගයට වඩා භයානකයි. මින් දැඩි බලපෑම් එල්ල විය හැකි ගර්භණී මව්වරුන්ටයි. ගර්භණී මවකට මෙම වෛරසය ආසාදනය වුවහොත් උපත ලබන දරුවාගේ මොළය කුඩා වීමේ බරපතල තත්ත්වයක් මතුවනවා. මෙය මයික්‍රෝපෙපට් රෝග ලක්ෂණ ලෙසයි හැඳින්වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.